අයිබෝන් සුබ දවසක්. මෑතකදි කරපු වීඩියෝකට වුණ පූරණයක් තමයි මම අද කරන්න යන්නේ. මෑතකදි කරපු වීඩියෝ ඇත්තටම ඔයගොල්ලෝ ගොඩක් අය දැකලා තිබුණා. මොකද ඒක මම බයිසිකල් පදිමින් යන එක නිකන් කතා කර කර යන්නේ. ඇත්තටම ඒකදී සාකච්ඡාවට ගත්ත මාතෘකාව තමයි අර වයසට කලින් වයසට යන මිනිස්සු කොට්ටාසයක් ඉන්නවා ලෝකේ විවිධ රටවල ඉන්නවා. ලංකාවෙත් අපි දකිනවා එහෙමයි. ඉතින් ඒකට උදාහරණ අපි මෙහි අයගෙන් ගත්තේ. මොකද මට බයිසිකල් පදිද්දී වයසක කියන්නේ අවුරුදු 70-75 ඔය වගේ රේන්ජ් එකේ ජෝඩුවක් හම්බුණා. ඉතින් නැත්තම් අත්තල්ලන් යනවා හම්බුනේ කතා කර කර මගේ බයිසිකල් යන පාරේ. ඉතින් ඒ වෙලේ මම සාකච්ඡාවට භාජනය කරපු දේ තමයි අද කියන්න යන්නේ අපව. ටිකක් වැඩි විස්තර සහිතව ඒ කියන්නේ මෙහිදී අවුරුදු 70-80 වගේ අය පවා ඒගොල්ලෝ ඇත්තරම ටිකක් තරුණයෝ වගේ හැසිරෙන්නේ. ඒ කියන්නේ තරුණයෝ වගේ හැසිරෙන්නේ කියන්නේ ඒගොල්ලෝ අර විරුද්ධ ලිංගිකයට තියෙන ආකර්ෂණයම අඩු කරගෙන නැහැ. ඒගොල්ලෝ ඒ දෙන්න හරි යාළුයි නෝන මහත්තයා පාර්ට්නර්ස්ලා. ඒ වගේම ඒගොල්ලෝ ඉතා සමීපව කටයුතු කරනවා පේනවා. ඇත්ත විශේෂයෙන් මේක මේ වෛද්‍යවරු හැටියට අපිට පේනවා. කියන්නේ ජීපීලා පවුලේ වෛද්‍යවරු හැටියට අපිට පේන දෙයක්. මොකද අපේ ලෙඩ්ඩු අපිට ඇවිල්ලා ඒගොල්ලෝ කතා කරන ඒ වගේ අපිට අහුවෙන දේකුත් තියෙනවානේ. ඒ අනුවත් අපිට තේරෙනවා මේ කට්ටිය එහෙම නිකන් මේ දැන් ගොඩක් කලාට සමහර රටක වයස 60-70 කෙනෙක් දැම්මට වයසයි. මම ආගමයට බර වෙන්න ඕනි, එහෙම නැත්නම් මම යන තැනකට වැඩක් කරගන්න ඕනි, ඔන්න ඔය වගේ දෙයකට යනවනේ. ඉතින් එහෙම අය ඉන්න ලෝකික මෙහෙම අයත් ඉන්නවා කියලා. කියන්නේ මේ වගේ අය, ඒ කියන්නේ ඒගොල්ලෝ එහෙම නෙවෙයි, ඒගොල්ලෝ අවුරුදු 60-70 දුන්නා තාමත් ටිකක් අර අපි කියන්නේ ගතින් වයස වුණත් සිතින් තරුණයි කියලා. අන්න ඒ වගේ හැසිරෙන එහෙම පිළිවෙලක් තියෙනවා ඒගොල්ලෝ. අපි හරි විනෝදෙන් ඉන්නවා, ඇවිදින්න කරන්න යනවා, ව්‍යායාම කරනවා. මේ මම දැන් යනකොට උණක් කට්ටිය හම්බ වෙයි ඇත්තටම. ව්‍යායාම කරනවා. ඊළඟට ඒගොල්ලොන්ගේ අර මම කිව්වාගේ එක එක්කෙනාට තියෙන ලිංගික ආකර්ෂණ වල වුණත් අඩුවක් නැහැ. ඒක පැහැදිලි වෙන අවස්ථා තමයි මම අර කිව්වේ. එහෙම ඒගොල්ලෝ ගමන් බිමන් යනවා වගේම ඒගොල්ලෝ වෛද්‍යවරයෙක් ඇවිල්ලා ළඟට ඇවිල්ලා කතා කරන දේවල්, ඉල්ලන බෙහෙත් වර්ග, ඒ වගේ එහෙමත් අපිට තේරෙනවා. සාමාන්‍ය වයස 80-84-85 ඔය වගේ කට්ටිය පවා මේ ඒ බෙලහින්නතාවයට බෙහෙත් දෙන්න ඉල්ලන වෙලාවල් තියෙනවා. ඉතින් එතකොට ඒකින් කියවෙන්නේ ඒගොල්ලෝ අපි ඒකට හිනා විය යුතු නැහැ. මේ වගේ රටවල එහෙම හිනා වෙන්නෙත් නැහැ ලෙඩ්ඩුන්ට අවශ්‍ය දේ කරනවා ඇරෙන්න. ඉතින් එතකොට ඒ කියන්නේ ඒ වගේ වයසකදී පවා ඒගොල්ලෝ එහෙම තමන්ගේ ජීවිතේ එක විදිහකින් කිව්වොත් විඳිනවා කියලා කියන්න පුළුවන්. ජීවිතේ විඳින කට්ටිය ඉතින් ඒගොල්ලෝ තනිකර මේ අර මම කිව්වාගේ මම ඔකට උණපූරණයක් විදිහට කතා කරගත්තේ ඒකයි. සමහරට දැන් ශ්‍රී ලංකාවේදී වුණත් අපි දකිනවා සමහර අවුරුදු 50-55 වෙනකොට අපිට දැන් වයසයිනි කියලා නිකන් වයසක අය යන පාත්ව එකක් තියෙනවා මේමයි කියලා. ඒ කියන්නේ ආගමට දහමට නැඹුරු වෙනවා. ඊළඟට පින් පව් ඔය වගේ පැතිවලට යනවනේ. ඉතින් එතකොට එහෙම අය අතර මෙහෙම අය අපි දකිනවා. ඒක ඉතින් දකින එක තමයි මම ඔයගොල්ලන්ට කියන්නේ. ඒකෙන් අපිටත් පොඩි පාඩමක් ගන්න පුළුවන් ඇත්තටම. ඒගොල්ලෝ ඒ විදිහට හැසිරෙනවා අපි දකින. ඉතින් මම කියන්න දන්නේ ඒක ගෑනු පිරිමි ભેදයක් නැතුව ඒගොල්ලන්ගෙම අපි දකිනවා. ඒ කියන්නේ කාන්තා රෝගිනුත් ඇවිල්ලා ඔය සම්බන්ධයෙන් කතා කරනවා. ඊළඟට පිරිමි රෝගීනුත් කතා කරනවා. ඒ බෙලහීනතාවයට බේත් ඉල්ලද්දී සමහරට කාන්තාව ඉල්ලන්න පුළුවන් පිරිමියාට මෙන්න මේක දෙන්න කියලා. ඇත්තම වෛද්‍යවරයෙක් ඉල්ලන්න පුළුවන් එහෙම කරන අවස්ථා තියෙනවා. ඉතින් ඒක අපිට සිනහවට හාස්‍යයට කාරණයක් විය යුතු නෑ. ඒ වගේ මේකෙන් අපි ගත යුතු දේ තමයි අර කිව්වා වගේ ලෝකෙ මේ වගේ රටවල අය ඇත්තටම ජීවිතේ විඳිනවා මේ වයසේදීත් කියලා. ඒ කියන්නේ අවුරුදු 70-80-85 ඒ වයසේදීත් ඒගොල්ලෝ ඇත්තටම අර කිව්වා වගේ උපතින් තරුණ ලෙස හැසිරෙනවා කියන එක සහ විරුද්ධ ලිංගිකයන්ට ආකර්ෂණය දැක්වීම සහ ඒ ලිංගික ක්‍රියාකාරකම් ඒවා ඒ වයසේදීත් සිද්ධ වෙන බව ඒගොල්ලෝ පෙන්නුම් කරනවා. ඉතින් ඒක
ඒක අපි දැනගන්න ඕනේ. ඒක දැනගන්න ඕනේ කියන්නේ ඉතින් ඒක දැනගෙන හිතියාම ඇත්තටම අපිට තේරෙනවා මෙහෙමත් අපේ රටවල සමහරු මේ විදිහට හිතුවට මෙන්න මෙහෙම තමයි ලෝකෙ මිනිස්සු හැසිරෙන්නේ කියලා. ඒක සමහර දේවල් ඉතින් අපිට මේ වගේ රටවලින් ගන්න පුළුවන් පාඩම් නේ. ඉතින් ඒකත් එහෙම ගන්න පුළුවන් පාඩමක් විදිහට තමයි මම ඔයගොල්ලන්ට කියන්න තියෙන්නේ. අපි හිතුවට ආච්චිලා සීයලා කියලා ඒගොල්ලෝ එහෙම ආච්චිලා සීයලා විදිහට ම ඉතින් හිතාගෙන ඉන්නේ නැහැ ඒගොල්ලෝ. ඊට වඩා ඉදිරිගාමී විදිහකට තමයි ඉන්නේ. මම මේකෙන් කියන්නේ ධර්මයට සහ ඒවා තම තමන්ගේ ආගම දහම ගැන අධ්‍යයනය කිරීම වැරද්දක් කියලා. ඒ අධ්‍යයනය කරන එක අපේ වයස්වල අය පවා කරනවනේ. ඒ වුණාට මිනිස්සු සාමාන්‍ය ජීවිතේම අර විදිහට වෙන පැත්තකට ගෙනිලා මේවා පිං මේවා පව් මේක හොඳ නෑ මේ වයසට මේක ගැලපෙන්නේ නෑ අන්න ඒ වගේ විදිහකට හිතන ක්‍රමේ ඒට වඩා වෙනස් විදිහකට හිතන මිනිස්සු ලෝකේ ඉන්නවා කියන එක තමයි මට කියන්න ඕන නේ. ඉතින් ඕක මම කලින් වීඩියෝ එකක් කිව්වා. ඒ වුණාට අපිට ඒක මට තේරුණා ඒක ඔයගොල්ලොන්ට ටච් වෙන්නේ නැහැ කියලා. ඒ කියන්නේ කට්ටියට බලලා තිබුණ නැති හින්දා ඉතින් ඒක හින්දා මම මේ පොඩ්ඩක් ඉදගෙන යනකම මේකත් ඒක කියන්න ගත්තේ. ඒක එකක්. ඊළඟට ඇත්තට මේගොල්ලෝ එහෙම ලැජ්ජාවක් බයක් සැකයක් නැතුව ඇවිල්ලා වෛද්‍යවරයාගෙන් උපදෙස් ගන්න එක තව එකක්. ඒ කියන්නේ ඒගොල්ලොන්ට අවශ්‍යතාවය තියෙනවා නම් ඒ ගැන කෙලින්ම කතා කරනවා. ඒවා මේ අර අපි කියන වගේ හොරෙන් බේත් ගන්න එහෙම යන්නේ නැහැ. ෆාමසි වලින් අරෙන්නේ. වෛද්‍යවරු එක්කම කතා කරලා ඒගොල්ලොන්ගේ බෙහෙත් වට්ටුව රෝගින්ම බෙහෙත් ගන්න වෙලාවල් තියෙනවා. ඊළඟට ඒවට විශේෂඥෙක් ගාවට යන්න ඕන නම් එහෙම යන්න යන අවස්ථා ඒ වගේ රෙෆරල් එහෙම ගන්න දේවල් තියෙනවා. ඊළඟට ඕගොල්ලෝ දන්නවා දැන් අවුරුදු 55-58 වගේ විතර වෙනකොට කාන්තාවන්ගේ මේ හෝමෝන් ක්‍රියාකාරීත්වය අඩු වෙනවානේ. ඒතුකට මෙහි ගොඩක් කාන්තාව කරන දෙයක් තමයි ඒ හෝමෝන අපි කියන හෝමෝන් රිප්ලේස්මන්ට් තෙරපි කියලා චාර්ජින් කියලා. ඒ කියන්නේ එහෙම තමන්ගේ ශරීරයේ පෙන්ම සහ ඒ අවයව ක්‍රියාකාරීත්වයන් ඒවා තියාගන්න එහෙම මේ හෝමෝන් ගන්න එකත් ඒගොල්ලෝ කරනවා. එහෙමනම් අපේ කතාව මෙතනින් අවසන් කරන්න කියලා මම හිතනවා. සියලු දෙනාට ජය වේවා කියමින් නැවත